ඡන්ද කොලේ එක එක ලකුණු තියෙන්න පුළුවන්. ඔයාලට දුක හිතෙන්න හැම වෙපා. අනේ අපේ ලකුණ තියනවා කියලා දුක් වෙන්න එපා. අපේ ලකුණ දැන් දුරකටනේ ටෙලිෆෝන් පක්ෂයේ මේක. මම පොඩි උත්තරයක් දෙන්න ඕනේ. ඊයේ මාධ්‍ය හැම එකේම වගේ ගියා. අකිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා කියනවා. කොළපාට පාවිච්චි කරන්න තහනම් කරන්න ඕන සමගි බලවේගයකට. මේ මිනිහා හිතන් ඉන්නේ කොළපාට කියන්නේ ඒගොල්ලෝගේ බූදලයක් කියලා. නීතියවත් දන්නේ නැති අටුගානේ මැතිවරණ නීතිය කියවලත් නැති කම ගැන අපි කනගාටු වෙන්න ඕන. ඒ වගේ ඉල්ලීමක් කරන්න අටුගානේ නීතිය ගැන දැනගෙන ඉන්න පැයි. මිත්‍රෝනි දේශපාලන පක්ෂයකට පාටක් කිසිම ආකාරයෙන් ලියාපදිංචි කරලා දීලා නැහැ. කොයිම දේශපාලන පක්ෂයක් දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණ රතුපාට පාවිච්චි කරනවා. ඒක වුණා අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. රතුපාට කොමියුනිස්ට් පක්ෂෙත් පාවිච්චි කරනවා. රතුපාට සම සමාජ පක්ෂෙත් පාවිච්චි කරනවා. පාට කාගවත් දේශපාලන පක්ෂයක එකක් නෙමෙයි. එහෙනම් ඉතින් ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ තියෙනවා 100ක් විතර. කොහෙද පාට දෙන්න තියෙන්නේ? පාට වර්ග කීයක් තියෙන්නේ? නේද පාට වර්ග තියෙන්නේ කීයද? 12යි. පාට වර්ග 12ක් තවවා එකතු කරලා එහෙම හැදුවා. තවත් දෙගුණයකින් වැඩි කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඊටත් එහා ගිහිල්ලා කොහෙද දෙන්නේ? මේ මිනිස්සුයා දන්නේ නැහැ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනකොට ලියාපදිංචි කරන්නේ නමයි ලකුණයි විතරයි කියලා. නමයි ලකුණයි විතරයි ලියාපදිංචි කරන්නේ. පාටක් ලියාපදිංචි කරන්න බෑ. අපි අනන්‍යතාවයක් හැටියට අපි එක එක පාට අපේ කියලා අපි හදාගෙන පාවිච්චි කරනවා. නිල් පාට පාවිච්චි කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. රතු පාට පාවිච්චි කරනවා ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් පක්ෂයේ සම සමාජ පක්ෂ වගේම. කහ පාට පාවිච්චි කරනවා තවත් පක්ෂ. දැන් මුස්ලිම් කොංග්‍රසය පාවිච්චි කරනවා කොළයි කහයි දෙක මිශ්‍ර කරලා. ඔහොත්තු නිකන් රතු පාටක් නැති මොකටවත් නැති පක්ෂයක් පාටක් පාවිච්චි කරනවා. අපි කොළ පාට සහ කහ පාට මිශ්‍රණයක් පාවිච්චි කරනවා. ඒක අපේ අනන්‍යතාවය පෙන්වන්න. අපි එකමුතුකම් පෙන්වන්න. අපි මේ පාට පාවිච්චි කරන්න. ඉතින් ඒක අපිට දෙන්න එපා කියලා. මේ මිනිහා දැනගන්න ඕනේ ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් හිටගෙන හිටපු ජනතාවගෙන් 99.9%ක් ඉන්නේ සමගි ජන බලවේගේ. කොළපාට මිනිස්සු ඔක්කොම ඉන්නේ සමගි ජන බලවේගේ. ඒගොල්ලෝ කොඩිය අපෙන් ඉල්ලුවාට මිනිස්සු එතන නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන දේ. ඒ නිසා අපි හැරිම කනගාටු වෙනවා. එතුමගේ ප්‍රකාශය ගැන නොදැන කරන ප්‍රකාශ ගැන. කොළපාට කියලා කියන්නේ අකිල කාර්යවසම්ලගේ බුදුලයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයටවත් රනිල් වික්‍රමසිංහටවත් ලියලා දුන්නු පාටකුත් නෙවෙයි. ඒක පොදු ජනතාවට අයිති ජනතාවට අයිති ඒ පාට උදුර ගන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒක තමුන්නාන්සලා පෙන්වනවායි කියලා අපි 100%ක් විශ්වාස කරනවා. අගෝස්තු මාසේ 5 වෙනිදා ඡන්දපලට ගිහිල්ලා දුරකතනය දිනවීම හරහාම තමුන්නාන්සලා කාටද මේක අයිති කියලා ප්‍රකාශ කරනවායි කියලා 100,000ක් අපිට විශ්වාසයි. 100,000ක් අපිට විශ්වාසයි. එනිසා අපි ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි 100,000ක විශ්වාසයක් ඇතුවා. ගිහිල්ලා අපි දුරකතනය දෙනවා. ඡන්දකොලේ එක එක ලකුණු තියෙන්න පුළුවන්. ඔයාලට දුක හිතෙන්න හැම වෙපා. අනේ අපේ ලකුණ තියනවා කියලා දුක් වෙන්න එපා. අපේ ලකුණ දැන් දුරකතනේ ටෙලිෆෝන් පක්ෂයේ මේක. මතක තියාගන්න ඔය එක එක නම් මතක තියාගන්න ඕනේ නැහැ. අපි ටෙලිෆෝන් පක්ෂයේ මිනිස්සු. ඒ නිසා ටෙලිෆෝන් පක්ෂයේ අපි ඡන්ද දෙන්නේ දුරකතනේට නැත්නම් ටෙලිෆෝනේට කියලා මතක තියාගන්න. ඒ නිසා ඕක හොය හොයා ඉන්න දෙයක් නැහැ. ඊයේ සැරේත් හරියට මිනිස්සු ඡන්ද දීලා තිබුණා. ඒක වරදින්න විදියක් නැහැ.